ජයනගමගේ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් කියන කාරණාව සමාජගත කිරීම සහ එය උසාවියේ සනාථ කිරීම සඳහා ජාතික ජනබලවේගය කිසිදු ආකාරයක සහයෝගයක් දක්වුවේ නැහැ. අල්ප අපි ලකුණු ගැනීමේ තරඟයක නෙවෙයි ඉන්නේ. මහත්මයා බය වුණා කියලා කියනවා. මද්දුම් බණ්ඩාර ඇතුළු ওই කණ්ඩායමේ හැසිරීම විසින් ඇත්තටම ඩයනා ඒ අයව බ්ලැක්මේල් කරපු ගතියක් පෙන්වුම් කරනවා. ඒකට අර ගමින් ගමට නීතිය බෙදලා දීලා ගමින්ම නඩු අහලා විසඳගන්න ක්‍රමිකුත් හදලා රාජකාන්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ. එතනදී වචනයේ යම් අඩුපාඩුවක් තියෙනවා. මේ ඇයි මේ මාලිමාවේ පුංචි අතපසුවේ මොකක්ම අල්ලගෙන හරි පැහැදිලිනේ. තමන්ගේ අනාගතය පිළිබඳව තමන්ට තිබුණු බය දසගුණයක් විතර කරගත්ත කියලා. උපක්‍රමික පුංචි කපටිකමක් කරාගෙන හිටින්නේ නැද්ද? ඉතින් මං කියන්නේ එහෙමවත් හිතන්න බැරි නම් මේ කට්ටියට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියන්නේ? දහස් දසදහස් ගන්න එකතු වුණාම ඒගොල්ලෝ කෑ ගහලා කියනවා මෙහෙම. අමාන්ද්ලා. තව ජනතාවක් කියනවා අවේතු කියලා. මේ පාර මාක්ස්ලා ලෙනින්ලා අමතක වුණාද? නෑ අමතකුනේ නෑ. දැක්කේ නෑ. ඒගොල්ලන්ට අපි සල්ලි එකතු කරපු විදිය පෙන්වන්න පුළුවන් එකම දේ මොකද්ද? රුපියල් සී ටිකට් එක. ඒක ප්‍රශ්න නෑ. කවුරු මොනවා කිව්වත් ඔවුන් කියන දේ ඔවුන් වැඩක් කරනවා. මෙහෙන් අරගෙන මෙහෙට දීලා හරි ජනතාවට විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරනවා. සජිත් ආණ්ඩු කරන්න කල්පනා කරන්නේත් එහෙමයි. මම අහන්නේ එහෙම එහෙම හරි කරන එක හොඳ නැද්ද? අනුන් දෙන ෂර්ට් ඇඳ ඇඳ ඒවා පෙන්න එහෙම ඉන්නවට වඩා හැම දෙන එක හොඳ නැද්ද? ඒ දාන ක්ලිප් එක නෝ තමයි කමෙන්ට් එක වැටෙන්නේ. ඒ දන්නවනේ. අපි දැකද කමෙන්ට් එකෙන් වැටෙනවා මලගයක් දැම්මත් මාලිමාර්ජය වේවා. ඉතිහාසය හැමදාම එකම ලෙසින් ලියවෙන්නේ නැහැ. කල්ප ඔබ විකිනෙන්නේ නැහැ නේද? ඒකම සතුටුයි. මේ ඍජු ඔබෙන් ප්‍රශ්න කරන්න ලැබීම සහ ඍජු උත්තර දීම ලැබීම. බොහොම සතුටුයි. අයිබුවන් අපි සම්මත කරගත් දවසේ අපේ සාකච්ඡාවට ජාතික ජනබල වේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයසිංහ මහත්මයා අයිබුවන් කියලා පිළිගන්නවා. අයිබුවන් රටේ දේශපාලනයේ පෙර නොවිරු ආකාරයේ වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙන වෙලාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකට ගෙදර යන්න සිද්ධ වෙච්ච වෙලාවක් ඒ වගේම රටේ මහමැතිවරණයක් ජනාධිපතිවරණයක් මේ ආදි වශයෙන් නැවත වතාවක් ඡන්ද පිළිබඳව කතා බහ කරන වෙලාවක් ඒ වගේම ජනතා විමුක්ති පෙරමු නැත්නම් ජාතික ජනබල වේගය සහ සමගි ජනබල වේගය අතර ප්‍රසිද්ධ විවාදය සඳහා දින නම් කරන ආයිත් මේක අමතක වෙන වෙලාවක්. ඉතින් මේ දේශපාලනයේ උණුසුම් තත්ත්වයක් තියෙන වෙලාවක අපි අද දවසේ අපේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ඩයනගමගේ මන්ත්‍රීවරිය දුරෙන් ඉවත් කිරීම සඳහා ඇය බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් කියන කාරණාව සමාජගත කිරීම සහ එය උසාවියේ සනාථ කිරීම සඳහා ජාතික ජනබල වේගය කිසිදු ආකාරයක සහයෝගයක් දක්වුවේ නැහැ කියන කාරණාව පෙත්සම්කාර ඕෂල හේරත් මහත්මයා සඳහන් කර තිබෙනවා. ඇයි එහෙම කළේ පක්ෂයක් විදිහට? කල්ප රටේ සිදුවන හැම දෙයක්ම ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබල වේගය මැදිහත්වලම කරන්න ඕන කියලා එකක් නැහැ. අපි දේශපාලන කටයුතු කරමින් යනවා. අපේ දේශපාලනයේ බලාපොරොත්තුව තමයි පුරවැසියා ශක්තිමත් කිරීම, බලාත්මක කිරීම, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිදුවන අසාධාරණට විරුද්ධව කතා කරන්න පුළුවන් පුරවැසියෙක් නිර්මාණය කරන එක. ඉතින් අන්න එවැනි ආකාරයේ මැදිහත්වීම් සිදුවෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ දැන් අර මේවා නිකන් අර කොන්ත්‍රාත් බාර් දෙන්න වගේ අපිටම බාර් දීලා හරියන්නේ නැහැ. මං හිතනවා මේ ක්‍රියාවලිය හොඳයි. කියන්නේ ඕෂල හිරත් වගේ තවමත් ඍජුවම දේශපාලනට සම්බන්ධ නැති කෙනෙක් ඔය පක්ෂයක් හදලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. නමුත් ඔහු මැතිවරණ තරම් කරලා නැහැ මම දන්න හැටිය. ඒතර මෙවැනි කාරණාවකදී එවැනි සාමාන්‍ය පුරවැසියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තමයි වඩා වටින්නේ. නැත්තම් කෙනෙකුට ඕනනම් හදන්න පුළුවන් මේක දේශපාලන පක්ෂ අතර ප්‍රශ්නයක්ද කියලා. ඔව් ඔහු ඍජුවම චෝදනා කරන දෙයක් තමයි අනුර කුමාර දිසානායක මහත්මයාට ඔහු එක අවස්ථාවක ගිහිල්ලා මේ ඩයනාගමගේ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරියට අදාළව අපරාධ වශයෙන් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද බී රිපෝට් එක බී වාර්තාව තිබුණා. මේ අය දිත්තුපුරවැසිභාවය හිමි කාන්තාවක කියන කාරණාව තහවුරු කළ හැකි ආකාරයේ බී වාර්තාවක් නිකුත් කරලා තිබුණා. මේ බී රිපෝට් එක පාර්ලිමේන්තුවේදී සභාගත කරන්න කියලා ඉල්ලීමක් කළා.
එතකොට අනුකුමාර දිසානායක මහත්මයා කිව්වා කියලා ඔහු කියනවා මේ ඔය ගෑනුන්ගේ කතන්දරවලට අපිට අතදාන්න බෑ ඕෂල වගේ කතාවක්. ඔබ මේ කාරණාව ඕෂල හේරත් මහත්මය ප්‍රසිද්ධීම කියන කාරණාවක්. ඉති මම අහන්නේ මේ රටේ පරමාධිපත්‍යයේ බලය ඇතුළේ මේ ජනතාවගේ උත්තරීතර ඡන්ද බලය ඇතුළේ මේකේ පංගුකාරියක් විදිහට ඇවිල්ලා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ඇතුළේ ව්‍යාජ විදිහට පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව සරන් කිරීමට ඇයි ඔබේ පක්ෂේ නායකයා බය වුණේ? ඇයි ඒ උත්සාහය මග ඇරියේ? එදා ඒ සටන ඔබේ අතර ගත්තනම් අද ඕෂල හේරත් මහත්මයාට හම්බෙන්න සමාජයේ ලකුණු ටික එකතු වෙන්නේ ජාතික ජනබලවේගයට. කල්ප අපි ලකුණු ගැනීමේ තරඟයක නෙවෙයි ඉන්නේ. දැන් අපේ රටේ ඔය දේශපාලනය කරපු අය, ආණ්ඩු බලය හොබවපු අය ලකුණු රැස් කරන්න ගිහිල්ලා කරගත්ත දැන් වින්නහියක් තියෙනවනේ. ඒගොල්ල ලකුණු රැස් කරා, ජනතාව අවුට් වුණා, නොකවුට් වුණා. ඉතින් මම යලි යලිත් මම ඉස්සෙල්ලා කිව්වේ එකයි, මේක මේ විදිහට වුණේක හොඳයි. يعني ඕෂල දැන් මේ අපි ඇඟිලි දික් කරන්න යන්න එපා. ඊට වඩා ඇඟිලි දික් කරන පාර්ශව ගොඩක් ඉන්නවා. දැන් මේ මෙවැනි මන්ත්‍රීවරියක් දැන් CID එක මේව රිපෝට් එකක් ඉදිරිපත් කරාම මම හිතනවා ඒක ජනාධිපතිවරයා දැනුවත් ඇති. හැබැයි එහෙම දැනුවත්ව තිබියදී තමයි ඔහු විසින් රාජ්‍ය මධ්‍යරයක් ලබා දෙන්නේ. සංචාරක අමාත්‍යංශය වගේ තැනක. ජනාධිපතිවරයා දැනුවත්ව එහෙමනම් මෙවැනි කෙනෙක් තමන්ගේ විධායක යතුල නැත්නම් රාජ්‍ය මාධ්‍ය ධූරයක් දීලා ඒ තමන්ගේ ආණ්ඩුව තුර තබාගෙන ඉඳලා තියෙනවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ නැහැ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත් මේක මුළුමනින්ම නොදැන හිටියා කියලා. මොකද මේ ඩයනගේ පක්ෂය ගැනීම ඇතුලේ, ඒ වගේම ඩයනව තමන්ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවීම ඇතුලේ ඔවුනුත් නිකන් මොකක්වත් නොදන්න තොත්ත බබාලම් වෙන්න බෑ. මේ නඩුවක් යනකොට ඔවුන්ටත් තිබුණ එහෙමනම් රයිට් මෙහෙම සැකසංකා තියෙන අඩු ගාණි අපි ආව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරෙන් ඉවත් කරන්න ඕන කියලා. එහෙම කළෙත් නෑ. ඔබේ කාරණාවට එකක් එකතු කරන්න ඕෂල හේරත් අපිත් එක්ක ඔබ බලන්නේ සම්මුඛ සාකච්ඡාවක. ඔහු සඳහන් කරනවා මේ රන්තිමත්තු බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ පක්ෂයේ හිටපු බොහෝ දෙනෙක් මේ ඩයනට බය වුණා කියලා කියනවා. මේ ඇය යම් ආකාරයකින් ඉතාම මේ බරපතල ආකාරي ප්‍රතිචාර දක්වાવી කියලා බය වුණා. ඒ නිසා සමහරලාට වුන් පස්ස ගැහුවා කියලා ඕෂල හේරත් මහත්මයා කියනවා. ඒක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල සජිත් ඇතුළු ඒ කණ්ඩායමේ හැසිරීම විසින් මහත්මයා බය වුණා කියලා කියනවා. මද්දුම් බණ්ඩාර ඇතුළු ඒ කණ්ඩායමේ හැසිරීම විසින් ඇත්තටම ඩයනා ඒ අයව බ්ලැක්මේල් කරපු ගතියක් පෙන්වුම් කරනවා. මොකක් හරි ඒ අය දැනුවත්ව ඩයනා ගමගේව කුලප්පු කරගන්න නැතුව අවුස්ස ගන්න නැතුව ඉන්න දැඩි උත්සාහයක් පාර්ලිමේන්තුව තුළ දරපු බව පහුගිය කාල සීමා ඇතුළත පේනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඔප්පු වුණේ ඇත්තටම මෙවැනි බරපතල වංචාවක් රටට කරලා ඒක සංගවාගෙන තමන්ට හානියක් කර නොගෙන දේශපාලනය කිරීමේ තැනකට සජිත් ඇතුළු කණ්ඩායම තල්ලු වුණා කියන එක අපිට මේකෙන් පෙන්වුම් කරනවා. ඉතින් මේක බරපතල තත්ත්වය. මම හිතන්නේ ඔබ අපෙන් නෙමෙයි අහන්න ඕනේ, සජිත් ප්‍රේමදාසෙන් අහන්න ඕන. මෙවැනි කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙනකොට මේ මොකක්ද දන්නේ නැද්ද? මද්දුම් බණ්ඩාරලා පක්ෂයක් ගන්නකොට එහෙම පක්ෂ රටේ වෙනි ආකාරයේ පක්ෂ ගොඩක් තිබ්බනේ. එතකොට මේ වැනි කෙනෙක් ගන්නකොට මේ ගැන මොකක්වත් දන්නේ නැද්ද? එකඟතාවය ආවේ පක්ෂය අරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙනකොට ඒ ගැන සලකා බැලුවේ නැද්ද? ඒවා මම හිතන්නේ රට හමුවේ තියන්න ඕන දේවල් මිසක් නැත්තම් දැන් මේකෙන් ඩයනා ගමක නිරාවරණය වුණා වගේම සජිත් ඇතුළු කල්ලියත් මේකෙන් නිරාවරණය වුණා කියන එක තමයි අපිට පේන්නේ. ඔය සිද්ධි අධිකරණ ක්‍රියාමාර්ග සහ ඔය අදාළ සිද්ධිය එක්කම ගැටගහපු එක ප්‍රශ්නයක් අහන්න මට ඉඩ දෙන්න ඊළඟ ප්‍රශ්නට යන්න කලින්. දැන් අනුරකුමාර දිසානායක මහත්මයා එක්තරා අවස්ථාවකදී ෆයිල් මිටියක් අරන් ගිහලා පෙන්නනවා, මේ 126ක් මම හිතන්නේ ප්‍රමාණය පෙන්නලා කියනවා මේ තියෙන්නේ කට්ටියගේ කෙරුවාවල් ටික, මේ ෆයිල් ටික මම දානවා එළියට කියලා. හැබැයි අද වෙනකන් දාපු ෆයිල් එකකුත් නැහැ, අල්ලගත්ත හොරෙකුත් නැහැ, දිනපු නඩුවකුත් නැහැ. ඔබ කියන්නේ අපිට හොරවල්ලන්න කියලාද? මම අහන්නේ දැන් ඕෂල හේරත් තනියෙන් ගිහිල්ලා අවුරුදු 4 මාරක් තිස්සේ සරන් කරලා මන්ත්‍රීවරියක් ගෙදර යවන්න සමහර දේවල් ඔබ චෝදනා කරපු ඔබ ඇවිල්ලා ඔබේ පක්ෂය පන පිහිටවල කියනවා අපි මෙන්න චෝදනා, මෙන්න ෆයිල්, මෙන්න මෙහෙමයි කියලා. හැබැයි අද වෙනකන් මට පුළුවන් නම් පැහැදිලිව කියන්න වර්තමානයේ මේ අවුරුදු 10 ඇතුළත ඔබේ පක්ෂය මැදිහත් වෙලා දිනපු නඩුවක්. තවමත් සමහර අපි පවරපු නඩුව උදාහරණයක් හැටියට අපේ සුරලින් හඳුනන සහෝදරයා සීනිබදු වංචාවට එරෙහිව පනවපු නඩුවක් අධිකරණ විභාගෙමින් පවතිනවා.
මෙවැනි ආකාරයේ එකන සමහ රාජ්‍ය දේපල විකීමට එරෙහිව පනවපු නඩු කීපයක් ඒම තියෙනවා. හැබැයි අපි අර ගෙනාපු ෆයිල්වල වැඩි ප්‍රමාණයක් තියෙන්නේ විශේෂෙන් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඔවුන් විසින් රාජ්‍ය මුදල් අවභාවිතාවට අදාළව කරනද දේවල්. අපි ළඟ තිබුණු තොරතුරු මත කල්ප ඒවට අල්ලස් කොමිසමේ හෝ CID හෝ FCID හෝ පොලිසිය පැමිණිලි කරලා තියෙනවා. ඒතර එතන තිබුණේ සමහර එවැනි පිටපත් ප්‍රමාණයක්. සමහර ඒවා තිබුණා ඉන්වෙස්ටිගේෂන් යන ඒවා. ඒවත් සමහර ෆයිල් අපි ළඟ තිබුණා. සමහර ඒවා ඉන්වෙස්ටිගේෂන් අවසන් කළේ ආයතන නීතිව දෙපාර්තමේන්තුවට බාර දීපුවා. සමහර ඒවා නීතිව දෙපාර්තමේන්තුවේ නඩු පවරපුවා. ඇත්තටම එතන තිබුණු ෆයිල් ඇවිල්ලා මේ අපිට පුද්ගලිකව අපෙන් දෙයක් හොරකම් කරගත්ත ඒවා නෙමෙයි. අපේ දේපලක් හානි කරා හරි අපේ මොන හරි හොරකම් කරගෙන ගිය එකට වඩා රාජ්‍ය දේපල සම්බන්ධ ප්‍රශ්න තිබුණේ. ඒතකොට ඇත්තටම අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ පැමිණිලක් ඉදිරිපත් කරලා අදාළ ආයතන වලට ඒ ගැන පරීක්ෂණ කිරීම සඳහා අපේ පැත්තෙන් යම් සහයක් ලබා දෙන එක. ඉතින් පරීක්ෂණ කරන්න ඕනේ රජයේ ආයතන, නඩු පවරන්න ඕනේ රජයේ ආයතන, අවසානයේදී අධිකරණය මේ නඩු විභාග කරලා තීන්දුවක් දෙන්න ඕන. ඉතින් අර අපි පවරපු සමහර පැමිණිලි වලට අදාළ අධිකරණ ක්‍රියාවලියක් යනකොට තමයි ඔබට මතකනම් අල්ලස් කොමිසම සහ පොලිසිය සමහර නඩු ඉවත් කරගත්තා. තාක්ෂණ ගැටලු කියලා. මේ ළඟදී අල්ලස් කොමිසම නඩු මට මතක හරියට 52ක් විතර ඉලාස් කරගත්තා. ඒක අපි දාපු නඩුත් තිබුණා. ඒගොල්ලෝ උසාවියට ගිහිල්ලා කිව්වේ අර කොමසාරිස්වරු 3 දෙනෙක් අස්සම් කිරීම වෙනුවට එක්කෙනෙක් අස්සම් කළා තියෙනවා කියලා යලි නඩු පවරනවා කියලා පොරොන්දුර තමයි ආවේ. ඒක කරේ නැහැ. දැන් මේ ගැන අපිට චෝදනා කරන්න කිසි තීරුවක් නැහැ. මොකද දන්නවද? 2015 ඉඳලා 20 දක්වා ආණ්ඩු කරපු අය පොලිසිය තිබුණේ කවුරු යටතේද? එක වෙලාවක සාගර රත්නායක යටතේ, එක වෙලාවක මද්දුම් බණ්ඩාර යටතේ නේද? තව වෙලාවක කවුදර අසුනේ කවුදර අර කෙනෙක් මේක ඒ කියන්නේ රජයේ වෙනුවෙන් පෙනීනවා වඩා තමන්ගේ සේවාදායක වෙනුවෙන් පෙනීඳීම ගැන කියලා අස්වැච්ච එක ඇමතිවරයෙක් ඊට මාරපණ තිලක් මාරපණ මෙන්න මේ අද එක කාලෙක රනිල් වික්‍රමසිංහ යටතේ පොලිසිය තිබුණා. හැබැයි මේ පරීක්ෂණ මුකුත් කරලා නැහැ ඉස්සරහට ගිහිල්ලා නැහැ. හැබැයි ඉතින් ඒ කාලේ අනුර කුමාර දිසානායක මහත්තයත් අර අරලිගහ මන්දිරේ කාර්යාලයක් දාගෙන ඒකෙත් වැඩ කරානේ. හොරුවල්ලන්න කොච්චර කාලයක්ද? සලකේතු කාලයක් වැඩ කරානේ. ඒ කාලේදී ෆයිල් එකතු කරගත්තත් කියලා කියනවනේ. නෑ පොඩක් ඉන්න. 2015 ජනවාරි යට ඡන්දෙ තිබ්බා ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයෙන් පස්සේදී ඒ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරපු පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත යම් කමිටුවක් හැදුවා. ඒක ව්‍යවස්ථානුකූල හරි නීතිමය පදනමක් තිබුණු කමිටුවක් නෙමෙයි. ඒ යම් කිසි ආකාරයක ඒ පොරොන්දු ඉටුකර ගැනීම සඳහා බලපෑමක් කරන්න පුළුවන් ආකාරයක අධීක්ෂණය කිරීමක් වගේ විවිධ පක්ෂවල නායකයෝ හිටියා. ඒකේ අපේ උමනාවක් තිබුණේ රාජපක්ෂලා විසින් ඒකාධිපති වගන්ති ඇතුළත් කරපු 18 වෙනි සංශෝධනය අහෝසි කළ 19 වෙනි සංශෝධනය ගේන එක. ජනතාවට සහනයක් දෙන්න පුළුවන් විදිහට ඖෂධ පනත ගේන එක. ඒ වගේම මේ හොරකම් ඇල්ලීමේ ක්‍රියාවලියට යම් පදනමක් හදන එක. ඕක තමයි ඇත්තට ගත්ත මූලික කරුණු බවට පත් වුණේ. නමුත් ටික දවසක් යනකොට අපට තේරුණා මෙතන මෙහෙම වැඩක් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. මේකත් මේ හොරුන්ට මේ අටවෙච්ච තැනක් කියලා. ඉතින් අපි පුළුවන් තරගේ ෆයිට් එකක් දුන්නා පොඩි කාලයක්. ඇත්තටම ගත්තොත් මාර්තු 10 දක්වා විතරයි. බැඳුම් පළවෙනි බැඳුම් කර වංචාව සිදුවලා දවස් කීපයක් යනකොට අපි ඒකෙන් ඉවත් වෙලා ගියා. එතනින් පස්සේ අපිට ඒක කිසිම සම්බන්ධයක් නෑ. අනිත් ගෙහින් මේ මම කියන්නේ අපි ඔකේ අවුරුදු 5ක් හිටියා කියන්නකෝ. 5ම හිටියා කියමු නිකමට. ඒත් අපිට බලයක් දෙන්න එපා හොරුවල්ලන්න කියලා. හොරුවල්ලනවා කියන එක ඒක නීතිමය කටයුත්තක්. රජයකට කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ අමාත්‍යවරයා හරහා පරීක්ෂණ කරන ආයතනවලට, ඉන්වෙස්ටිගේෂන් කරන ආයතනවලට සහ නඩු පවරන ආයතනවලට අවශ්‍ය කරන පහසුකම් සැපීම මිසක් අපිවත් කවදාවත් මේ ඒ නඩු කටයුතුවට මැදිහත් වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ අපි කරන්නේ පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන පහසුකම් සපයනවා, මේ ක්‍රියාවලිය ඉෂ්ට කරන්න. ඊට පස්සේ අධිකරණයට ඒව වාර්තා කරන එක ආයතනවල කාර්යභාරය. අධිකරණයට තමයි බාර දෙන්නේ මේ හොරුන්ට දඬුවම් කරන එක. එම නැත්තම් නීති අපි අතර ගන්න සූදානමක් නැහැ. හොරු අල්ලනවා කියලා කියන්නේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි වටපිටාව නිර්මාණය කිරීම කියන එක. අනිවාර්යයෙන්ම ඉතින් මේ කියන්නේ ඒ රාජ්‍ය ආයතන සමත් වෙන්න ඕන හොරුන්ට රිංගන්න බැරි විදිහට නඩු විසික් වෙන්නේ නැති විදිහට නඩු පවරන්න. එහෙම කරන්න පුළුවන්. දැන් ඔය එක නඩුවක්වත්
අපි මහින්දානන්ද හරි බැසිල්ට හරි නාමල්ට හරි කාටකරය පවරපු එක නඩුවක්වත් විසික්කුණේ නඩු අහල නෙමෙයිනි නේද. පැමිලි පාර්ශය කියලා උසාවීට කියනවා අපිට මේ නඩුව තවදුරටත් පවත්ව ගන්න ඌමනාවක් නෑ. නැත්නම් ඔබ කිව්වාගේ තාම කුඩා තාක්ෂණික කාරණයක් පෙන්නනවා. එහෙම කරාට පස්සේ අධිකරණය දැනුම් දෙනවා එහෙනම් විත්තිකරු නේද චූදිතයා නිදහස් නිදොස් කොට නිදහස් නිදහස් කියලා ඉදිරිපත් කරනවා. ඒ වාසිය හම්බ වෙනවා. ඒ වාසිය ගන්න මේ කියන්නේ දේශපාලන බලපෑම් මත රාජ්‍ය ආයතන හරහා අධිකරණයට කරන දැනුම් දීමක් විසින් තමයි ඒ නඩු ඉවත් කරගන්න ඉතින් අපි ඒ දේ කරන්නේ. අපි පුළුවන් තරම් මේ රාජ්‍ය ආයතන වලට මේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය පහසු වෙන්න අවශ්‍ය කරන භෞතික තාක්ෂණික මානව සම්පත මේ සියල්ල සපයනවා. ඕන ජාත්‍යන්තර සහයත් ලබා දෙනවා සබා දීලා අපේ අධිකරණ පද්ධතියක් ඇතුළේ තමයි මේ හොරුන්ට දඬුවම් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර ගමින් ගමට නීතිය බෙදලා දීලා ගමින්ම නඩු අහලා විසඳගන්න ක්‍රමිකුත් හදන රාජකාන්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ. මොකක්ද මේ කතාව? සංකල්පයක් හැටියට අපි ඉන්නේ ජනතාවට බලය බෙදන්න ඕන කියන තැන. බලය දිගු කරන්න ඕන කියන එක නෙමෙයි, බලය දිගේලි කරන්න ඕන කියන තැන නෙමෙයි. ඇත්තටම මොකද ජනතා පරමාධිපත්‍ය අපි විශ්වාස කරනවා. එහෙනම් ජනතාව බලාත්ම කරන ජනතාව කියුවම වෙන අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ තනි තනි පුරවැසියාම නෙමෙයි ජනතාව. ඒ ජනතාව බලාත්ම කරන නම් මේ සංවර්ධන කටයුතු වල අදාළ තීන්දුව ගැනීමේ යම් බලයක්, ඒ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ යම් බලයක්, ඒ වගේම මධ්‍යම ආණ්ඩුවක් විසින් තමන්ට සිදු කරන යම් යම් පරිපාලන කටයුතු පිළිබඳව මැදිහත් වීමේ බලයක් ඇතුළු තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා වන යම් බලයක් ජනතාවට දෙන්න ඕනේ. දැනුත් ඒක යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා ශක්තිමත් නැහැ. ඒ වගේම අපි හිතනවා දැනුත් අපි රටේ කියනවානේ ජනතා පරමාධිපත්‍යයේ බලය කියලා. දැන් නීති සම්පාදනය කිරීම සඳහා අපි මහජනීයතු පාර්ලිමේන්තුවට පත් කරලා එවනවා. හැබැයි දැන් වර්තමානයේදී නීති රීති සම්මත වෙනවා රටේ ජනතාවම කියන්න පටන් ගන්න තියෙනවා පාර්ලිමේන්තුව විකෘතියක් කියලා. කල්ප ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රටවල ජනතාව විසින් එකවරක් බලය ලබා දීලා අවුරුදු 5කට පස්සේ ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ අය හොඳයි නරකයිද කියලා තීන්දුව කරන්න. ජනතාව තමන්ගේ ඡන්දයෙන් යම් කණ්ඩායමක් පත් කළත් ජනතාවට බලපාන තීන්දුව ගැනීමේදී විශේෂයෙන් ස්කැන්ඩිනේව රටවල විටින් විට ජනමත විචාරණ තියලා අහනවා මේ නීතිය අපි සම්මත කරලා කමක් නැද්ද? සමහරට ජනතාවේ ප්‍රතික්ෂේප කරනවා. බහුතරයක් පාර්ලිමේන්තු නියෝජනය කරන ආණ්ඩුව වලට පවා සමහර අවස්ථාවල සමහර නීති සම්මත කරගන්න බැරි වෙනවා. ජනතාව එහෙම දෙයකට කැමති වෙන්නේ නැහැ. ඒක තමයි පරමාධිපත්‍යය හරියටම ක්‍රියාත්මක වෙන ආකාරය. අපේ රටේ එහෙම වෙන්නේ නැහැ නේ. දැන් මොකක් හරි ක්‍රමයකට බලයක් ලබා ගත්තට පස්සේදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ අය තමන්ට ඕන විදිහට බලය හසුරවනවා. දැන් උදාහරණයක් මම කිව්වොත් 2019 මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට 2020 පොහොට්ටුවේ කණ්ඩායමටත් බලය දුන්නේ ඇයි? විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රතිපත්ති පරාජයට පත් කරන්නේ. රනිල් මේ වෙලාවේ يعني ඒගොල්ලෝ සජාතික පක්ෂය රනිල් ඇතුළු මේ කණ්ඩායම පරාජයට පත් කරන එක 2015 19 20 ආණ්ඩුව පරාජයට පත් කරන එක තමයි ගෝඨාභය සහ පොහොට්ටුවේ ජයග්‍රහණයට හේතු වුණේ. එතකොට රනිල්ව පරාජයට පත් කරන්න කියලා ඡන්දය අරගෙන ගිහිල්ලා ඒ රනිල්ව ජනාධිපති කිරීම මොන ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන්නේ? මොන ජනතා පරමාධිපත්‍යයට ගැලපෙන්නේ? ඉතින් එහෙම විකෘති අපේ රටේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවට මීට වඩා ව්‍යවස්ථානුකූලව බලයක් ලබා දෙන ක්‍රමයක් යන්න ඕන. මොකද ඒ ගමට ගමේ ජනතාව කොහොමද නීතිය අතරගන්නේ කොහොමද? නීතිය අතරගන්න නෙවෙයි. ඒ වගේම තමයි දැන් ලෝකෙම පිළිගත් සම්ප්‍රදායක් තියෙනවා access to justice නැත්නම් යුක්තිය සඳහා ප්‍රවේශ වීම පහසු කරන්න ඕනේ. ඒකනේ දැන් අපේ රටේ වුණත් දැන් ওই සමත මණ්ඩල වගේ ක්‍රියාවලියක්. ඒ වගේම දැන් බලන්න 2000 අංක 46 මට මතක හැටියට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු පනතේ පිහිටවල තියෙනවා ගොවිජන විනිශ්චය සභා කියලා එකක්. ඒකෙන් කෘෂිකාර්මික කටයුතු වලදී එන යම් යම් දේවල් निराකරණය කරගන්න යම් මණ්ඩලයක් හදලා තියෙනවා 3 දෙනෙක්ගෙන් සමන්විත. ඒකේ බලය කොච්චරද කියනවා නම් ඒ යම් කෙනෙකුට සිතාසයක් නිකුත් කරලා ආවේ නැත්තම් ඒ කමිටුව ඉස්සරහට ඇවිල්ලා දිවුරුන් දීම් ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්තම් ඒ කමිටුව විසින් ඒ විනිශ්චය මණ්ඩලය විසින් ඉල්ලා හිටින ඩොකියුමන්ට් සබ්මිට් කරන්න බැරි වුණොත් එහෙම ඒ අයට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා ලඝු නඩු විභාගයකින්
ඒ මහේස්ත්‍ර අධිකරණයට පුළුවන් යම් කිසි ආකාර නීතිය ක්‍රියාත්මක කරන්න. මේක ඇවිල්ලා මේ අධිකරණ මුළු ගමක් 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 ගානේ පිහිටවන කියන එක නෙමෙයි මේ කියන්නේ. අප කියනවා ඩිස්පියුට් රෙසලූෂන් කියන එක. ඒ කියන්නේ ආරවුල් නිරාකරණය කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් ගම දක්වා එන්න ඕන. ඉතින් ඔන්න ඔය බලය බෙදීමේ සංකල්පය තමයි ලාල්කාන් සහෝදරයා කිව්වේ. වේදිකාවේදී කිව්වේ. එතනදී අධිකරණයමය බලයක් ගමට දෙනවා කියන වචනයේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක පිළිගන්න බෑ. හැබැයි අපි කියන්නේ ඒ විනාඩි දෙකමාරේ සමස්ත කතාවට ඇහුම්කන් දෙන්න. මාධ්‍ය වලින් එකතැනකින් වාක්‍යයක් අරගෙන ඒ වාක්‍යයෙන් මැද්දෙන් කඩලා ඉතුරු වාක්‍යය තව කොටසක් කරලා ආය අගින් වාක්‍ය දෙකක් අරගෙන ආය මුලින් වාක්‍යයක් අරගෙන හදපු තප්පර 345 ක්ලිප් එක නෙමෙයි. විනාඩි දෙකමාරේ කතාවට ඇහුම්කන් දුනොත් ඔබට දැනේවි ඒ කතාව ඇතුළේ තියෙන සංකල්පීය රාමුව. මොකද්ද? ජනතාවට බලය බෙදීම. ඉතින් අපි අපින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතාවට බලය බෙදන්න ඕන කියන තැන ඒකට අදාළ කරන විදිහේ ව්‍යවස්ථානුකූල රාමුව පරිපාලනමය රාමුව හදන එක දේශපාලඥයන් වුණ අපේ වැඩක් නෙමෙයි. කල්ප ඒකට මේ රටේ ඒ සම්බන්ධ එක්ස්පර්ට්ලා ඉන්නවා. අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. නීති විශාරදයෝ ඉන්නවා, පරිපාලන විශාරදයෝ ඉන්නවා. ඒ අය තමයි ඒගොල්ලන්ගේ අධ්‍යක්ෂීම් අනුව ජනතාව බලාත්මක කරන්න මේ අපි කියන දේශපාලන සංකල්පය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ආයතනික රාමුව සකස් කරන්න ඕනේ. ඒක අපේ වැඩක් නෙවෙයි ඒක. ඒක උකට කවුරුත් කලබල වෙන්න එපා. ඔය එක්කෝ මෙහෙමයි. ඔව් ඇත්තටම මේ දැන් ඔබකෝ එක තැනක පුංචි අත්තපසුවීමක් වචනයක ඒක තමයි අල්ලගත්තේ කියලා. මේ ඇයි මේ මාලිමාවේ පුංචි අතපසුවීම් ඔක්කොම අල්ලගෙන දැන් අපි දන්නවා පෞගේ කාලවකවානු මුළුල්ලේම මේ ඔය පුංචි කෑලි විශේෂයෙන්ම ලාල්කාන්ත මහත්මයා තමයි ජනප්‍රියතම පුද්ගලයා බවට පත් වුනේ. ඔහුගේ ඔහු කියද්දි කියවෙන පොඩි සමහර කෑලි අල්ලගන්නවා දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. දැන් මට මතකයි මාත් එක්කම සමන් මල්ලි ගුණසිංහ මහත්මිය කරපු වැඩසටහනකදී ගණිකා වෘත්තීයතාවය කිරීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච කාරණාව. මේව සමහර වෙලාවට මමත් කියන්න ඕන මේ සමහර කාරණා සමස්තය කියවන්නේ නැතුව පුංචි කෑලි අල්ලගෙන යම් ආකාරයක ප්‍රහාරයක් එල්ල වෙනවා. සමහර වෙලාවට ඒ අන්තර්ගත කාරණාවෙත් යම් ආකාරයක සාරාංශයක් තියෙන්නට පුළුවන්. නමුත් යම් ආකාරයක නිර්දය ප්‍රහාරයන්ට ලක් වෙනවා මාලිමාව. මොකද හේතුව? හරි පැහැදිලිනේ. මේ පළවෙනිදා රෑ වෙනකොට මේ රටේ බලය හොබවපු දේශපාලන පක්ෂ තමන්ගේ අනාගතය පිළිබඳව තමන්ට තිබුණු බය දෙගුණ තෙගුණ නෙමෙයි මම හිතන්නේ දසගුණයක් විතර කරගත්ත කියලා. ඒකනේ මේ පාර මේදිනේ. මේ සැරේ මේදිනේදී. හැමෝම මේදිනේ පටන් ගත්තේ කොහොමද? මට මතකයි බැසිලි කණ්ඩායම ඇවිල්ලා මධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා අපි අපේ දේශපාලන රැස්වීම වල මංගල රැලිය කරනවා කැම්බල් එකෙන්. සුජියෝ සේනසිං ඇවිල්ලා කිව්වා ඉතිහාසයේ වැඩිම ජනගහනයක් ගලන මේදිනේ කරනවා සජබෙන් 140,000 කෝද කියලා කියනවා කියලා කිව්වා. UNP ත් ඔහොම කතා කිව්වා. ඔහොම ඔක්කොම ද එක එක කතා කිය කියා හිටියා. අපි නිකන් ගණන් ඉලක්කම් කියන්නේ ගියේනේ. අපි ඊටාම ක්‍රමානුකූලව අප්‍රේල් මාසෙම අපි යෙදෙව්වේ අපේ කොට්ටාස සභා, කාන්තා සභා, ත්‍රිවිධ හමුදා සාමික, අපේ වෘත්තික සංවිධාන සියල්ල පෝලිං බූත් මට්ටම එකතු කරලා මේදින හතරක් සාර්ථක කරගන්න. යාපනයේ මේදිනේ කියලා කියන ඇත්තන ගත්තොත් අපි මෙරටේ ජාතික සමගිය දෙමළ ජනතාව මේ දේශපාලන ප්‍රවාහයට එකතු කර ගැනීම ඒ අරමුණු කරගෙන කරන මේ දිනයක්. අනුරාධපුරයේ මාතර කොළඹ අපි යොදාගත්තේ රයිට් අපි ලෑස්සීමේ අභියෝගය බාරගන්න අපි ජනබලය පෙන්නනවා කියලා. ඒතර මේක නිකන් අර කම්කරු දිනය කම්කරු අයිතිවාසිකම් පැත්තෙන් විතරක් නෙවෙයි අපි ගත්තේ. තව මාස 5කින් ජනාධිපතිවරණයක් එනවා. හැමෝම කියනවා මේක ඒගොල්ලන්ගේ පළවෙනි දේශපාලන රැස්වීම කියලා. අපිත් ඒ අභියෝගය බාරගත්තා. දැනට කල්ප ඔබට මතකද මේ කට්ටියම එකතු වෙලා පොට්ටුව සජබ UNP ශ්‍රී ලංකාව දේශපාලන කරන හැමෝම අවලාද ගහ හිටිය අපිට ඔය NPP එක රැස්වීම කරන්නේ මේ එකම සෙනග රටවටේ අරන් යනවා. හරිද? නිමල් සිරිපාල කිව්වා බදුලේ කාන්තා රැස්වීමට රටවටෙන් සෙනග අරන් ආවකෝ බදුලෙන් ආවේ 10යිද 15යිද කියලා කිව්වා. මහින්දානන්දෝ ඔය කතාව කිව්වා. සිරිසේනත් ඔය කතාව කිව්වා. සජබේ කට්ටිය හැමදාම කියනවා අපි එකම සෙනග තමයි මේ බස් වල දාගෙන අරන් යන්නේ කියලා. එක්ක අපිට පිස්සු වෙන්න ඕනේ නැත්නම් ඒ යන ජනතාවට පිස්සු වෙන්න ඕනේ. හරිද? එහෙම අපි කවදාවත් එහෙම කරන්නේ නැහනේ. හරි අපි කව රයිට් ඕගොල්ලෝ එහෙම කියනවනේ. දැන් ඕගලන්ට තත්තාව තියෙනවා රටේම සෙනග ගහලා මේ දිනයක් කරන්න. අපි තුනක් කරනවා කියලා කිව්වා. ප්‍රධාන ලොකු රැලි තුනක්. ඉතින් අවසානයේ මොකද උනේ? සජිත් ප්‍රේමදාස කරපු රැලියට වඩා දස ගුණයකට වඩා වැඩි ජනතාවක් අපිට ආවා. දස ගුණයක් ඉක්මවලා තියෙන්නේ. ඕන පොලිස් වාර්තාවක් බලන්න, ඕන රිපෝට් එකක් බලන්න,
ඕන්නම් ෆොටෝලින් බලන්න ඩ්‍රෝන් වලින් බලන්න ඕන එකක් බලන්න. ඒ සෙනග රැස්වීම් තුනේ සෙනග දැක්කට පස්සේදී ඒකනේ තුනම එකතු කරව ඔබ මේ කියන්නේ. ඔව් ඔව් අපි තුනක් කරේ මොකද අපේ අපි අපි සංවිධානය කරපු. අපි ඕනේ අපේ එකක් එක එකල එක සම්බන්ධය කරන්න ඕනේ නෑනේ. අපි තුනක් කරේ අපිට හැම පහයක් තියෙන නිසා. දැන් මේගොල්ලන්ට දෙක තුනක් කරන්න පුළුවන්කම තිබුණා නම් කරනවා. හරිද? දෙක තුනක් නෙවෙයි එකක්වත් හරියට කරගන්න බැරි වල යන්න අර පොඩි පාරක නේද පොඩි පාරක පුටුවෙල්ල කරන රැස්වීමක් නෙවෙයි කරේ. උපක්‍රමික පුංචි කපටිකමක් කරාගෙන හිටින්නේ නැද්ද දැන් ඔවුන් කොළඹට කොළඹ කේන්ද්‍ර කරගෙන මෙහෙළිය පවත්වනකොට කොළඹට එන්න පුළුවන් ප්‍රමාණය අපි ගන්න ගත්තොත් එහෙම දුර බැහැර ඈත ප්‍රදේශවලින් කොළඹට එන්න තියෙන සම්භාවිතාව අඩුයිනේ. නමුත් ඔබ දිවයිනේ හරියටම කොළඹ යාපනය අනුරාධපුරය කොළඹ මාතර කියන ස්ථාන හතරට ගියාට පස්සේ එතෙන්ට ජනතාවට ඇදෙන්න පුළුවන් පහසුකම වැඩි. වෙන වෙනම එන්න පුළුවන්. එතකොට දැන් තනි තැනක තියෙන රැලියකුයි දැන් හතර තියෙන රැලි හතරකුයි සංසන්දනය කරලා පෙන්නුවාම යම් අසාධාරණයක් තියෙනවා. කොහොමද කියන්නේ හරියටම කිසිම සෙනග වැඩිපුරම ආවේ ඔබේ රැලියට කියලා. පළවෙනි එක. මාතර අනුරාධපුර කොළඹ අපේ තිබුණු රැලි වලට වඩා සජබයි පොහොට්ටුවයි UNP එකයි රැලි තුනම එකතු කරත් ඊට වඩා අපේ රැලියක් වැඩි. අපේ ওই හැම රැලියක්ම හරිද? මාතර රැලියත් අනුරාධපුර රැලියත් කොළඹ රැලියත් වෙන වෙනම ගත්තත් අර පක්ෂ තුනේම රැලි වල ආපු සෙනඟට වඩා වැඩි පළවෙනි එක. මම කියනවා එහෙම නෙවෙයි නෝ ඔප්පු කරන්න කියලා. දෙක ඒ ඔක්කොම ඊට පස්සේ ගත්තොත් එහේ මුළු සෙනඟෙන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ වගේ ඒගොල්ලෝ ඔක්කොම එකතු කරත් අඩු ගානේ හතර ගුණයක්වත් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙමනේ දැන් එහෙමවත් දේශපාලනය උපකල්පනය කරන්න බැරි නම් හරිද? ඔබ කියනවා නම් එහෙම ප්‍රාදේශීය කරාම සෙනඟක් එනවා. ඉතින් මම කියන්නේ එහෙමවත් හිතන්න බැරි නම් මේ කට්ටියට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියන්නේ? මොනවද මෙච්චර කාල දේශපාලනය කරලා තියෙන්නේ? පොල් ගන්නද? අපිට හිතන දේවත් හිතෙන්නේ නැතුව. හිතෙන්නේ නැත්තම් දැන් ඔබට මේ හිතන දේ ඔය සජබේ 37 නායකලට සජිත්ලට හිතෙන්නේ නැත්තම් මේගොල්ලෝ දේශපාලන නෙමෙයි මම දන්නේ මොකටද සුසු කියලා. ඉතින් ඒකිනු පෙන්නුම් කරන්නේ අපේ දේශපාලන දූරදර්ශීභාවය සහ නිවර්තක්‍රමික භාවය. උපක්‍රමික භාවය නිර්වද්‍යතාවයනේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ විනය මේ සැලසුම් සහගත බව මේ සංවිධානාත්මක හයිය මේගොල්ලෝ වට්ට පුරට ගොඩගන්න යුතුවන්න. ඔබට පේනවා මෙච්චර ලක්ෂ ගානක ජනතාවක් ඇවිල්ලා මොනවා හරි විනය විරෝධී සිදුවීමක් වාර්තා වුණාද? මොනවා හරි කලාකප්පල්කාරී වැඩක් වාර්තා වුණාද? මේ දිනේ අවසන් වුණාට පස්සේදී ඒ ග්‍රවුන්ඩ් ඉතාම වේගෙන් පිරිසිදු කරලා ගියේ කවුද? මාධ්‍යවලත් අපිට අපේ තොරතුරු වාර්තා නොකරන මාධ්‍යවලටත් ඒක වාර්තා කරන සිද්ධ වුණා. ඉතින් ඒකෙන් පෙන්නුම් කරනවා මේ රටට මේ මොහොතේ මෙවැනි දුෂ්කර තත්වයකදී මෙවැනි බංකොලොත් සහගත වටපිටාවකදී ඉතාම අමාරු කාලයකදී රටේ ජනතාව සමස්තයක් හැටියට මෙහෙවලා නායකත්වයේ දීලා රට ගොඩගන්න පුළුවන් බලවේගය මාලිමාව කියන එකයි මේ දිනේ ඔප්පුනේ. දැන් මම මේක කියුවේ වෙන මොකද නිසා නෙවෙයි. එදා හවස වෙනකොට මේගොල්ලෝ බලබලා හිටියා දැන් රයිට් දැන් මේ දිනේ ගැන කියන්න දෙයක්වත් නැහැ. මේ දිනේ මාලිමාව මාර ගැම්මක් ගත්තා. දැන් චන්දිරතාව පොඩි කාලයයි තියෙන්නේ. මොකද්ද මේකට කරන්න ඕන කිය කියා කල්පනා කරගෙන ඉන්නකොට ඔන්න අර කතාව විකෘති කළ දාන පටන් ගත්තා. දැන් බලන්නකෝ දැන් මේ දැන් සති දෙකකට වඩා ආසන්නයි. තා මේ කතාවනේ පාර්ලිමේන්තුවේත් කියනවා මාධ්‍ය සාවලත් කියනවා සමාජ මාධ්‍යවල විකෘති කළ දානවා. ඇයි මෙච්චර කලබලයක්? අපි දැන් ඊට දවසකට හෝ දෙකකට පස්සේ අපේ පක්ෂනායක අනුර කුමාර සානායක සහෝදරය මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරානේ. අහනවා නම් ඒකට අහුම්කම් දෙන්න පුළුවන්. මේක තක්කඩිකම. මේක තක්කඩිකම එකක් තමන්ගේ බැරිකම බංකොලොත්කම වහගන්න මේක පාවිච්චි කරගන්නවා. අනිත් එක ජනතාව උමනාවෙන් නොමග යන පාවිච්චි කරනවා. මං ඔක අහන ජනතාවට කියන්නේ දැන් මේ කොහොමද නිකම් මේ එකම විවේචනය එක එක පැතිවල තියෙන කටවල් ගොඩකින් එකම වචන වලින් එන්නේ? මරික්කාර් ගිනුත් එනවා, මහින්දානන්ද ගිනුත් එනවා, ෂෙහාන් ගිනුත් එනවා නේද, විජේදාස ගිනුත් එනවා. ඒ කියන්නේ පක්ෂ ભેදයක් නැතුව එකම වචන ටික අර මේ වචන කිව්වට කමක් නැහැ නිකම් පිස්සුබල් වගේ කියමුකෝ. ඒ වගේ පුරන්න පටන් අරගෙන ඒකෙම පේනවනේ මේ කවුද කියලා. හරිද? මේ කවුද කියලා අපේ සංකල්පය අපි අදත් ඉන්නේ ජනතාවට බලය දෙන්න උන. අප්‍රිකානු නිදහස් අරගලයේ පාවිච්චි කරපු ලස්සන පොලිටිකල් ස්ලෝගන් එකක් තියෙනවා. ඔබ නිකන් ඒ ගිහිල්ලා බැලුවොත් ඇහුවොත් ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඒ කියනවා මෙහෙම ජනතාව දහස් දසදහස් ගන්න එකතු වුණාම ඒගොල්ලෝ කෑ ගහලා කියනවා මෙහෙම අමාන්ද්ලා. තව ජනතාවක් කියනවා අවේතු කියලා. අමාන්ද්ලා අවේතු කියලා කියන්නේ power to the people. ජනතාවට බලය. ඒ
දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාලාගේ ඉඳලා ඒ මුළු අප්‍රිකානු කලාපේම තියෙන තම උද්යෝගමත් ස්ලෝගන් ස්ලෝගනයක් තමයි ඒක අමාන්දලා අවේතු ජනතාවට බලය අපි ජනතාවට බලය දෙනවා ව්‍යවස්ථාවෙන් බලය දෙනවා නැත්තම් මේ ගමක් ගමක් ගානේ අධිකරණ පිහිටවන වගේ දේවල් නෙවෙයි ජනතාවට තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න සංවර්ධනතාව දායක කරගන්න තමන්ගේ බදු මුදල් වලට වගකීමක් ජනතාවට පැවරෙන්න සහ තමන්ගේ එදිනදා කටයුතු වලදී එන ආරවුල් නිරවුල් කර ගැනීම යම් පහසුකමක් ලබා දීම ඇතුළු ජනතාවගේ ජීවිත පහසු කරන බලයක් අපි ලබා දෙනවා ඒක අපේ දේශපාලන සංකල්පයක් ඒ ගැන අපේ ව්‍යවස්ථා විශාරදීන් සහ පරිපාලන විශාරදීන් සාකච්ඡා කරමින් ඉන්නවා ඔව් මේ පාර මාක්ස්ලා ලෙනින්ලා අමතක වුණාද නෑ අමතකුනේ නෑ දැක්කේ නෑ අමතක වීමක් කරන්න බෑ අපි ජනතාවගේ සමාජිකයෝ අර වෙනද තියෙන වෙනද ජනතාවයිසිකල් හා ටික කොඩි ටික ඔව් අපි ගොඩක් දවස් කරා කල්ප ඒ කියන්නේ වෙනද අපි පෙළපාලිය ටික අධික පෙළපාලියක් යනවා ඒකේ බෑන්ඩ් කණ්ඩායම් ඊළඟට විවිධ ප්‍රදර්ශන රථ යනවා බොහොම ආකර්ෂණීය මේ දින රැලියක් ජනතාවකුණව දවසක් ගණන කළානේ ඔව් ඒ වගේම එවැනි පෙළපාලියක තමයි අපි මාක්ස් ලෙනින් එංගල්ස් විජේවි සෞදතුරු අයගේ පින්තූර අරගෙන යන්නේ මේසරේ මේ දිනේ කර ජනතා විමුක්ති පෙරමුණේ නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණෙන් සහභාගී වුණු සමහර විදේශගත මේ පෙළපාලිය තිබුණා ඒ ටික අපි කරා හරිද ඔබ ඒක බැලුවොත් දැන් එංගලන්තයේ ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක පොදු මේ දිනේට අපි සම්බන්ධ වුණා ඒ විදිහට ඒක කළා නමුත් ලංකාවේ මේ දිනේ කරේ ජාතික ජන බලවේග ජාතික ජන බලවේග කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ සමහරු කියන හදනවා JVP එක නැත්නම් මාලිමාව කියලා ඒක වැරදි මාලිමාව කියලා කියන්නේ පොදු බහුජන බලවේගයක් ජනතා විමුක්ති පෙරමුණේ කොටස්කාරයෙක් ලාල් විජයනායක ප්‍රමුඛ වාමාංශයේ එක්සත් පෙරමුණ පක්ෂයක් හැටියට ඉන්නවා තවත් සිවිල් සංවිධාන දේශපාලන කණ්ඩායම් පුජ්‍යලියෝ ගණනාවක් ඒක ඇතුළේ ඉන්නවා ඒ හැමදෙනාම මාක්ස් ලෙනින් වාදීන් නොවේ සමහර කෙනෙක් මාක්ස් වාදීන් නොවේ සමහර කෙනෙක් මාක්ස් ලෙනින් වාදීන් නොවේ හැබැයි අපි අතර පොදු සාධකයක් තියෙනවා මේ අය ප්‍රගතිශීලී මේ අය දේශප්‍රේමී මේ අය මානව හිතවාදී මේ අය පරිසරයත් එක්ක බැඳුණු සංවර්ධනයක් විශ්වාස කරන අය කොටින්ම කිව්වොත් මේ රටේ පොදු ජනතාවට සුවපහසු ජීවිතයක් අත්පත් කර දෙන්න ඕන ලංකාව පොහොසත් රටක් බවට පත් කරන්න ඕන ඒ පොහොසත් රටේ මිනිසු පොහොසත් වෙන්න ඕන කියලා පොදු අරමුණක් සහිතව එකතු වෙච්ච අය. ඉතින් ඒ අයට ඔක්කොටම එකතු වෙන පහසුවක් හදලා තිනවා මාලිමාවේ ප්‍රතිපත්ති ඇතුලේ මාලිමාව මෑදිනේ කරේ ඒ අර්ථයෙන් ඒ නිසා අපි කල්පනා කරා අපි මේ පින්තූර අරගෙන අනේක නෙවෙයි වැඩි පොදු ජනතාවට එකතු වෙන්න පුළුවන් ආකාරයට අපි මේක නිර්මාණය කළා. ඉතින් ඒ පොදු ජනතාවට එකඟ වෙන්න පුළුවන් සටන් පාඩ තමයි මාලිමාව අපි අරගෙන ගියේ. ජාතික සමගිය ගැන, ආර්ථික සංවර්ධනය ගැන, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ගැන, වංචා දෝෂණයෙන් තොර පාලනයක් ගැන, දේශපාලනයේ මහජන සේවාව කිරීම ගැන, ඊළඟට ලෝක බලවතුන් විසින් ලෝකෙට එල්ල කළ තියෙන මේ යුද්ධවලට වෙරෙහිව පලස්තීනයේ ජනතාවට කරන අසාධාරණ විරුද්ධව මේ ආදී පොදු ජනතාවට එකතු වෙන පුළුවන් සටන් පාඩ තමයි අපි අරගෙන ගියේ. වෙනසක් තියෙනවා. මම කියන්නේ වෙනස ජනතාව සාධනීය වැළඳගෙන තිනවා. අතන ওই ප්‍රශ්නේ අහන්න ඕන එළියෙන කෙනෙක් නෙවෙයි. නහන්න ඕන අපේ සමාජිකයනේ. ඉතින් අපේ සමාජිකයට අහන්න නැති ප්‍රශ්නයක් වෙන කාටවත් තියෙන දෙයක් නැහැ. ඒ සමාජික වෙනුවෙන් තමයි මම අහුවේ ප්‍රශ්නේ. ඒ සමාජික බලගෙන ඉන්න නිසා. සමාජික ප්‍රශ්නයක් නැහැ. සමාජික ප්‍රශ්නක් තියෙනවා නම් මේ දින සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ අය තමයි ජනතා විමුක්ති පෙරමුණ සමාජිකයොත් අනිත් අයත් තමයි මේ දිනේට මේ තරම් සෙනඟක් ගේන්න ගම්මට්ටමේ බිම්මට්ටමේ වැඩ කරපය. හරි. දැන් ඊළඟට ඒ අයගේ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ දිනේ සාර්ථකත්වය. ඔව්. මේ දිනේ යෝරණත් එක්කම කතා කරවිච්ච තවත් වැදගත් කාරණාවක් තමයි මේ දින වල සල්ලි හොයාගත්තේ කොහොමද කියලා. ඔව්. කොහොමද සල්ලි හොයාගත්තේ? මම දැක පෙන්නන කට්ටිය. ඩයනත් පෙන්නුවා ටිකට් එකක් ගෙනල්ලා. සජබ රැස්වීම දැන් බලන්නකෝ. ඒ කියන්නේ සජිත්ලාගේ කණ්ඩායම ඒගොල්ලෝ දේශපාලනයේ කොතරම් ලදරුයිද? ඇත්තට මේක බංකොලොත් කියනවට වඩා මං කියන්නේ ලදරු අපරිණත දේශපාලන කණ්ඩායමක්. මං හිතන්නේ තුෂාර ඉන්ද්‍රනිල් හරි කවුරු හරි ඒගොල්ලන්ගේ මේ දින වේදිකාවේ අපේ ටිකට් එක පෙන්වනවා. ඉතින් අපි වැඩ කරන්නේ එහෙම තමයි. අපි ලොකු බිස්නස් කරන අය විවිධාකාරයේ අපි. ඒවා ඇවිල්ලා මට මෙච්චර සල්ලි වේදම් කරන්න පුළුවන් ඔය පක්ෂ සංවිධායකකමක් දෙනවද කිව්වට අපි එහෙම දෙන්නේ නැහැ.
ඇත්තට පවංකව කියන්නත්තුන් ලංකාවේ ව්‍යාපාර කරන කිසිම කෙනෙක් අපි ළඟට ඇවිල්ලා මට මෙච්චර ඡන්දෙට සල්ලි වේදම් කරන්න පුළුවන් මට ඕගොල්ලන්ගේ සංවිධායකකමක් දෙන්න කියලා කවුදවත් ඉල්ලත් නැහැ. සල්ලි දෙනවා. ඒ අය එන්නේ අපි ළඟට අපිට කිසිම දෙයක් එපා. රට හදන්න අපි උදව් කරන්නම්. ඊට පස්සේ අපි ව්‍යාපාර කරගන්න පුළුවන්. අපි ඒකට ඕගොල්ලන්ට උදව් කරන්නම් කියලා කියනවා. අපේ සමාජිකයා ඇත්තට අපි මේ සැරේ හැදුවේ හැම ග්‍රාමලධාරී වසමකට ඇත්තම ඔබ උත්තර දෙන්න කලින් කියන්න ඕන ඇත්තම සතුටුයි මේ ඍජු ඔබෙන් ප්‍රශ්න කරන්න ලැබීම සහ ඍජු උත්තර දීම ලැබීම ගැන බොහොම සතුටුයි. ඒ ප්‍රශ්න ඔක අහන්නෙත් නෑ ගොඩක් වෙලාට ගොඩක් අය උත්තර දෙන්නෙත් නෑ සමහර ඔබේ පැත්ත චෝදනා වල වෙනවා විතරයි. ඒ කියන්නේ අපි අපේ පක්ෂ මූලස්ථානය මගින් මැදිහත් වෙලා කරපු වේදම් ප්‍රමාණයක් තියෙනවා වේදිකා ඉදිකරන වගේ තැන් වලට. හැබැයි ගමේ ඉඳලා බස් එක අරගෙන ඉන්න මුදල් හොයාගත්තේ ඒ ගමේ ඉන්න සමාජිකයා. අපි කිව්වා ග්‍රාමලධාරී වසම් මට්ටමින් සංවිධානය කරන්න කියලා. එතන මාර කලින් කියපු කණ්ඩායම් අපේ කොට්ටා සභාව, කාන්තා සභාව, ත්‍රිවිධ හමුදා සාමිකේ වෘත්තික සංවිධානයේ හැම දෙනාම මැදිහත් වෙලා පිරිස් එකතු කරනවා වගේම තමන්ට අවශ්‍ය කරන බස් එකට සල්ලි ටික, යන වියද කෑම වියදම් ටික අරගන්න තම තමන් දන්න කෙනා ළඟට ගිහිල්ලා ඒකට යම් පරිත්‍යාග කරගත්තා. ඉතින් අපිට ආරංචි ලැබෙන හැටියට ඇත්තරම මේ දිනේට සම්බන්ධ වෙන්න බැරි අය විවිධ හේතු මත ව්‍යාපාර කටයුතු නිසා ආරම්භ වෙන නිසා ඒ අය මේකට ගම්මට්ටමින් උදව් කරලා තියෙනවා. ඔව් ටිකට් එකක් ගන්නලා තියෙනවා. ටිකට් එකට වැඩිපුර සල්ලි දීලා තියෙනවා. ඉතින් ඒ වෑන් තමයි මේ වියදම් පියව ගත්තේ. ඉතින් අපිට ඒක ඊටාම පාරදර්ශව ඍජුව කියන්න පුළුවන්. අපි ඊටාම පිළිසිඳුව තමයි මේ රටේ අපිට උදව් කරන ජනතාවගේ සහයෙන් තමයි මේ මුදල් එකතු කරේ කියලා. ඉතින් ඒකනේ දැන් මෙහෙමයි. ඔය ඩයනට හරි සජබේවේ ලදරු ටීම් එකට හරි ඇවිල්ලා පෙන්වන්න පුළුවන්කම තිබ්බනම් මෙන්න අහවල් කළු ව්‍යාපාරිකයා නේද අපි හිතමු නම් කියන්නුනේ නේද අහවල් කෙනා මෙන්න මෙච්චර සල්ලි දීලා තිනවා කියලා එහෙනම් තමයි අපි නිකක් පැකිලෙන්න ඕන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි සතුටු වෙන්න එපා ඒගොල්ලන්ට අපි සල්ලි එකතු කරපු විදිය පෙන්වන්න පුළුවන් එකම දේ මොකද්ද රුපියල් සී ටිකට් එක ඒක ප්‍රශ්න නැහැ නේ එහෙම දේශපාලනේ කියන්නේ දැන් ඇමරිකාවේ චන්දර සල්ලි එකතු කරනවානේ නේද නේද ඒ කියන්නේ ඒ අරමුදල් තර කිරීම කියලා කියන්නේ දේශපාලන එක්තරා පැත්තකින් ඒ වගේ දියුණු රටවල ඒක දේශපාලන කැම්පේන් එකකින් කොටසක්. ඔය මත් කාරණා මතක් කරපු හින්දා අහන්න ඕනේ දැන් මුදල් කියන සාධකය ගැන කියෙවෙද්දී සමහර වෙලාවට අපි දැක්ක දැන් පහුගිය දවසක ඔබ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා දෙරණ රූපහාය නාලිකාවට ගිහිල්ලා වැඩසටහනට සහභාගී වෙනවා ප්‍රකාශයක් කරනවා. සජිත් ප්‍රේමදාසගේ ලදරු දේශපාලනය ඔහු මොකද්ද කරන්නේ ඔහු මේ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ඉල්ල ගන්නවා ඉස්කෝල වලට බෙදනවා මොකද්ද මේ දේශපාලනය මොකද්ද ඇති වැඩේ මොන මොන විහිළුවක්ද මේක ඔක කරන්න දේශපාලඥයෝ ඕනද එහෙන් ගත්තා මෙහෙන් දුන්නා මොකද්ද මේ වැඩේ කියලා ප්‍රශ්න කරනවා ඉතින් මොකද්ද ඔබේ සජිත්ගේ ඔබේ පක්ෂයේ සජිත් නායකයාගේ සහ සජිත් ප්‍රේමදාසගේ වෙනස මොකද්ද ඒ ප්‍රශ්න අහන්නේ ඒ කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස ව්‍යාපාරිකයන්ගෙන් මෙහෙම අරගෙන මේ පැත්තෙන් පාසල් වලට වියදම් කරනවා. ඔව්. අධ්‍යාපනය සඳහා වියදම් කරනවා. පාසල් වලට බස් රද දෙනවා. තමුත් ඒක මධ්‍ය මහාවිද්‍යාල විපක්ෂයේ නායකතුමා ඉගෙන ගත්ත පාසලටත් බස් රදයක් දීලා දෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා ওই ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලගෙන. ඔව්. එතකොට කවුරු මොනවා කිව්වත් ඔවුන් කියන දේ ඔවුන් වැඩක් කරනවා. මෙහෙන් අරගෙන මෙහෙට දීලා හරි ජනතාවට විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරනවා. ඉතින් අනුර කුමාර දිසානායක මහත්තයා මොනවද කරන්නේ ජනතාවට මොනවද දීලා තියෙන්නේ පාසල් වල දීලා තියෙන්නේ මොනවද ජනතාවට දීලා තියෙන්නේ මොනවද අධ්‍යාපන වෙන කරලා තියෙන්නේ මොනවද හැබැයි අපි දැකලා තියෙනවා දේශපාලන වේදිකාවල මේ මගේ ප්‍රශ්නන්නේ මම අහන්නේ මේ රටේ විපක්ෂය මතු කරන කාරණාව අපි දැකලා තියෙනවා මේ ගිහිල්ලා ඇඳුම පෙන්දලා ෂර්ට් එක පෙන්දලා මම ෂර්ට් එකේ ගාන දන්නවද මේක මෙච්චර වෙනවා මටත් මේක හම්බුනේ ආලියුගෙන් කියලා වගේ කතාන්දර කියන අරුණාම මොනවද කරලා තියෙන්නේ දැන් සජිත් ප්‍රේමදාසගේ දේශපාලනේ කරගෙන යන්න මං හිතන්නේ හොඳම වැඩේ විපක්ෂෙම තියෙන එක දැන් කියනවනේ විපක්ෂෙන්දනුත් මම මෙහෙම තමයි වැඩ කරන්නේ ඊට පස්සේ අර ඔය වැඩසටහන ගැන කියපු නිසා මේ දැන් ඊට වැඩසටහන කලින් එයා අපිට අභියෝගයක් කරලා තිබුණානේ මේ විවාදය වැඩ වලින් විවාද කරමු කියලාත් හරිද ඒ කියන්නේ තරඟ තියන්න පුළුවන් දැන් පොල් ගස් නැගීමේ තරඟය නැත්නම් පයින් යාමේ තරඟය පිහිනීමේ තරඟ තියන්න පුළුවන් වැඩ වලින් විවාද කරනවා කියලා එකක් මම දන්නේ මම අපි නම් අහලා නැහැ කවදාවත් හොඳ වෙලේ එහෙම තමයි දැන් සජිත් කල්පනා කරන්නේ මෙහෙමයි එයා හිතනවානේ ඔය තියරිය මොකද්ද රයිට් ව්‍යාපාරිකයෙක්ගෙන් සල්ලි ගත්තා ඒක ගත්තා අරගෙන දුන්නා ඉස්කෝලෙට සජිත් ආණ්ඩු කරන්න කල්පනා කරන්නේත් එහෙමයි ඔබ දැක්කද ඔය ඉස්කෝලෙකට ගිහිල්ලා අර ප්‍රාථමිකයක මම හිතන්නේ රන්මිණි තැන්නද නැත්නම් රෝපතානේද මන්ද ප්‍රාථමිකයක ළමයි ඉස්සරහා කියනවා මේ
රටේ පාසල් 10126ක් තියෙනවා. එයා බලයට පත්වනොත් එහෙම ඒ 10126ටම ලෝකයේ කෝටිපති ව්‍යාපාරිකයෝ සම්බන්ධ කරලා දෙනවා. 10126ට. ඒ කියන්නේ දැන් අර එක ව්‍යාපාරිකෙන් අරගෙන දෙන වැඩේට එයා හිතනවා ආණ්ඩුවක් ගත්තට පස්සේ කරන්න ඕන වැඩෙත් ඒකයි. උපකරු මාපිය ක්‍රම වගේ ක්‍රමයක් හදන්න. ඊට පස්සේ කියනවා ආ එහෙම නොකරොත් එහෙම තානාපතිවරු කැඳවනවලු. දැන් මේ මාර වැඩේ අපේ විදේශ සේවාවින් අය දැන් මේක හිතට ගන්න ඕන. තානාපතිලට මේ සජි ප්‍රේමදාස දැන් කමක් නැහැ බලයට එන්නේ නැති නිසා සජි ප්‍රේමදාස ඕඩර් එකක් දෙනවා කෝටිපති ව්‍යාපාරිකයෙක් කරන් දෙන්න කියලා. ඒක නොකරොත් එහෙම එයා ගන්නවලු ආය මේ සේවාවෙන් රටට ගන්නවලු. ඊට පස්සේ මං අහගෙන ඔය පළාත් පාලන ඡන්දය යන කාලේ එයා කිව්වා රටේ තියෙන සියලුම මේ පළාත් පාලන ආයතන වලට ප්‍රාදේශ සභා නගර සභා වලට හොයනවලු ලෝකෙන් ටිකක් පොහසත් ඒ නගර සභා එහෙම එකතු කරනවලු. මට හැබැයි නිකන් ඇහුණා වගේ මතකයක් තියෙනවා මේ රටේ ආගමික ස්ථාන වලටත් ඔහොම කරනවායි කියලා. දැන් බලන්නකො කල්ප මේක අර දේශපාලන විද්‍යාව හරි වාණිජ හරි මොකක් හරි විෂයක් පාසලේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන දරුවෝ ඉස්සරහ නොකිය නිසා හොඳයි. මේ කියන්නේ ප්‍රාථමිකයේ දරුවෝ ඉස්සරහ නිසා. ඒ ප්‍රාථමික දරුවන්ට ඒ දරුවෝ මේ කතා අහගෙන ඉන්නේත් නැහැ. දරුවෝ දරුවන්ගේ ලෝකේ ඒගොල්ලෝ මේ මොන කරදරයක්ද කියලා බලන් ඉන්න වැඩි. හැබැයි මේ කතාව කියනවනේ. සජිත් කල්පනා කරන්නේ එහෙම තමයි. දැන් මේ ව්‍යාපාරිකයන් අරගෙන මම මේ කරන වැඩේ විපක්ෂේ ඉඳලා ආණ්ඩුවක් අරගෙනත් මට කරන්න පුළුවන් නේ. මම අහන්නේ එහෙම එහෙම හරි කරන එක හොඳ නැද්ද? අනුන් දෙන ෂර්ට් ඇඳ ඇඳ ඒවා පෙන්න අනුන්ගේ පරිත්‍යාග වලින් තමන්ගේ පක්ෂයේ අරමුදල් තර කරගෙන මේකෙන් පඩි නඩි අරගෙන සැපට ජීවත් වෙනවා කියන චෝදනාව එල්ලෙද්දි එහෙම ඉන්නවට වඩා හැම දෙන එක හොඳ නැද්ද? කල්ප දැන් 2009න් පස්සේ මම කළු සෘෂ්ටිකේ වැඩ කරන්න ගත්තේ ගම් වතුරක් ආපු ඕනෑම වෙලාවක අපි ගිහිල්ලා වැඩ කරපු හැටි ඔබ දැකලා තියෙනවද? ඒවා මේ කැමරා උස්සගෙන ගිහිල්ලා කරන වැඩ නෙමෙයි. වතුරේ ගිහිල්ලා ජනතාවට බඩු බෙදලා තියෙනවා. සෞඛ්‍ය සායන කළා තියෙනවා. ලිං ඉහෙලා තියෙනවා. ওই පාසල් සිය ගණන් පිරිසු කළා තියෙනවා. සමහර ජනතාව ඒ කාලේ 2017 දැවැන්ත ගම් වතුරක් ආපලා අපිට මතකයි අපි එනකම් බලාගෙන හිටියා තමන්ගේ ලිං ටේ පිරිසු කරගන්න. ඒව ඇවිල්ලා ජනතාවක් දුකටපත් වුණාම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට කරන්න ඕන දේවල් නිසා රතුතරුව දේශපාලන වාසි ගන්න ඕන දේවල් නෙමෙයි රතුතරුවෙන් කරපුවා. සුනාමි ආපලා 2004. එතකොට මම වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරමින් ඉන්න කාලේ අපේ සිය ගාණක් දහස් ගාණක් සමාජිකයෝ ගිහිල්ලා අර සුනාමියේ මියගිය අයගේ මృతදේහ අදිනවා ඒ ගෙවල් පිරිසිදු කරනවා වැඩ ගොඩක්. ඉතින් එහෙම කරේ ඒ ඇවිල්ලා ජනතාව විපතටපත් වෙලාවක සහන සැලසීම් වකිමක් අපිට තියෙනවා. කෑගල්ලේ පැත්තේ ණය ගියපු අවස්ථාවේ ඒත් එහෙමයි. අපි මෙහෙ ඉඳලා ගිහිල්ලා ඒවැය මේ වගේ දේවල් කරලා තියෙනවා. කොවිඩ් ආපු වෙලාවේ මට කලුතෙන් ශ්‍රිකේන මතකයි එක පැත්තකින් පාලිත් තේවරප් පෙරම මන්ත්‍රීතුමා ඒ වැඩේ කරමින් ඉන්නවා. අපි ජනතා විමුක්ති වෙන සමාජික හැටියට ඒ කොවිඩ් කාලේ ජනතාවට ආහාර ලබා දෙන්න පුළුවන් ඒවා. රෝහල් වලට සමහර පහසුකම් ලබා දෙන්න පුළුවන් ඒවා. ඔය ලංකාවේ සර්ජිකල් මාස්ක් ඉස්සෙල්ලාම ටිකක් ප්‍රචලිත නැති කාලේ රෙදි වලින් හරි මහල මාස්ක් එකක් දෙන වැඩේට අපි තමයි අත තිබ්බේ. ඉතින් අපි එහෙම කරා ඒ ඇවිල්ලා මේ ඡන්ද හිඟා කෑමේ අරමුණක් හරි මොකක් හරි තියාගෙන නෙමෙයි. ඒ වෙලාවේ ජනතාවට පිහිට වෙන එක අපේ වගකීමක්. හරිද? ඉතින් මම කියන්නේ ඒව ඡන්ද වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒ නිසා මොකද උනේ? එහෙම වැඩ කරපු පාලිතත් පරදුන මමත් පරදුන කල්තුරිසිකි. හරිද? ඒක වෙන කතාවක්. හැබැයි මේ මොකද්ද? මේ ඇවිල්ලා තනිකර දේශපාලන රැස්වීමනේ. මේ මොකක් හරි ස්කෝල් එකට දීලා මේ ස්කෝලෙ ගිහිල්ලා අර පොඩි ළමයි ඉස්සරහත් මේ දේශපාලන කතාවක් කරනවා. මාක්ස්වාදය බාට කියනවා, සමාජවාදය ගැන කියනවා, කොමියුනිස් ක්‍රමය ගැන කියනවා, මොන මොනවද එක එක විකාරයක් කියනවා. ඒ විකාරත් විනාඩි 4-5 දාන නාලිකක් තියෙනවා. ඒක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම එකක් මම කියන්නේ ඕක නෙමේ දේශපාලනය. අඩුගානේ සජිත් වටේ කවුරු හරි මොලයක් තියෙන මිනිහෙක් ඉන්නවා නම් කියන්න මේතන්ට රට වටන්නත් එපා දේශපාලනේ වටන්නත් එපා කියලා. ඔව්. දැන් තව වැදගත් කාරණාවක් තමයි දැන් ඔබ කතා කරා මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන්. අපි හැමදාම දැක්ක දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඔබ තර්ක කරන අවස්ථාවවලදීත් ඔලු ගෙඩින්නම් අඩුවක් තිබුණ නෑ කෝල් පේස් එක පිරෙන්න සෙනග ගේන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුණා ඒ කාලේ. මාලිමාවරත් එහෙමයි. හැබැයි අවසාන මොහොත වෙනකොට රටේ අපි දකිනවා මාධ්‍ය ආයතන ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් වෙනුවෙන් තමන්ගේ දේශපාලන
මතවාද තමන්ගේ වාර්තා කරණය ක්‍රියාත්ම කරන ස්වභාවයක් වාසිදායක ආකාරයෙන් පක්ෂග්‍රාහී ආකාරයෙන් අපි ඒක අයි හංගන්න වහන්න දෙයක් නෙමෙයි අපිත් මාධ්‍ය වැඩ කරපුවා අපි දැකලා තියෙනවා සමහර වෙලාවට අතීත උදාහරණ ඕන තරම් ජනතාවට මතකයක් තියෙනවා නම් ඔබ දන්නවා යම් යම් පක්ෂග්‍රාහී ආකාරයේ මාධ්‍ය භාවිතාවන් අපි රටේ දැකලා තියෙනවා ඉතින් මේවත් එක්ක ඒ වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල තියෙන හැසිරීමත් එක්ක මේ සමාජ මාධ්‍ය ජාල කොච්චර ස්වාධීනයි කියලා කිව්වත් ඡන්දයක් ලඟ වෙනකොට මේවා විකිරිලා යන විදිහත් එක්ක මේ ආයතනවලින් මාධ්‍යවේදීන් විකිරිලා යාමත් එක්ක අලෙවිවීමත් එක්ක මුදලට වැඩසටහන් විකාශය වීමත් එක්ක දැන්වීම් කරණයන් එක්ක ඔට්ටු වෙන්න මාලිමාවට පුළුවන්ද මෙදා පාරත් මං හිතන්නේ අර ඕ ඇස්ටිමේට් අදි탁සේරෝක ඉඳලා පරදින සිද්ධ වෙයිද කල්ප ඔබ විකිනෙන්නේ නැහෙනේ නේද එතකොට ඔබ වැනි තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් රාශියක් ඉන්නවා මේ වැඩේ ඉස්සරහගෙන යන්න කැප වෙලා අප වෙලා ඉන්න එයාට මං හැමදාම මතක් කරනවා අපි ඩේටා කාඩ් එකක්වත් දෙන්නේ නැහැ අපි අඩු ගානේ ඒගොල්ලන්ට ගමන් පහසුවක්වත් දෙන්නේ නැහැ නමුත් අතින් වියදම් කරගෙන මේ වැඩේට කරගහලා ඉන්න සමාජ මාධ්‍ය කරුවන් ලංකාවෙත් ඉන්නවා සමහර ශ්‍රී ලාංකික යන විදේශිකවත් වැඩ කරනවා ඒක තමයි මේ තියෙන ලොකුම හයිය වෙනදට දැන් ওই 2019ට කලනොත් ඇත්තටම ඇත්ත ඒ කියන්නේ ජන මතය විකෘති කරන්න පුළුවන් යම් යම් මාධ්‍ය කීපයකට දැන් බෑ අපි දැන් ප්‍රධාන මාධ්‍ය මේක වැහුවා කියලා නමුත් සමාජ මාධ්‍ය වලට ඒ වාරණය දාන්න බෑ ඔය මොන පනත් සම්මත කරත් ඒක වළක්වන්න බෑ ඒ වාර්තාකරණය හොඳටම සිද්ධ වෙනවා දැන් මේසරේ බලන්නකෝ මේ දිනේ වහන්න ගොඩක් අයට ඕම් නව තිබ්බනේ හරි මං ඕම් බාධා කරලා අහන ප්‍රශ්නයක් දැන් ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා සඳහන් කරපු ඔය කාරණාව ඔබත් සඳහන් කරා දැන් අපි ඔබ කියන විදිහට මේක සම්ස්තයක් විදිහට හොර පස්සේ මේක වෙනම දෙයක් තියෙන මේක විකෘතියක් තමයි සමාජගත වෙන්නේ සමමල්ලි ගුණසිංහ මහත්මිය කියපු ගණිකාවට ඉරගත කිරීම සම්බන්ධ කාරණාව මේකෙත් සම්ස්තයක් විදිහට ගත්තාම වෙන කාරණාවක් නමුත් කෙටියෙන් සංක්ෂිප්ත කරලා ගත්තාම විකෘති කරලා ගත්තාම අර්ථය වෙනස් විදිහට සමාජගත වෙනවා කියලා තමයි විපක්ෂය කියන්නේ එතන මේවා රිකව කරගන්න නැත්නම් නිවැරදි කරගන්න ශක්තිමත් නෑ සමාජ මාධ්‍ය මේක අරගෙන යනවා බොහොම වේගෙන් ප්‍රධාන මාධ්‍ය සමාජයට හරි කොහොමද ගොඩනගන්නේ එකක් තමයි මම කියනවා දැන් ඔය කියන මාධ්‍ය ආයතන වලට තියෙනවනේ සමාජ මාධ්‍ය වින් එකක් තියෙනවනේ කොටසක් තියෙනවනේ ඒ අය මේ ඒ ක්ලිප් එක දැම්මහම ඒ වීඩියෝ එක දැම්මහම සමාජ මාධ්‍ය වල ඒකේ තියෙන කමෙන්ට්ස් එක කියවන්න කියලා මම කියනවා. හරිද? ඒක වෙන එකක්. ඒ අර ටීවී එකේ දාන කෑල දාන්නකො සමාජ මාධ්‍යවල. ඒක කමෙන්ට්ස් එක බලන්න කියන්නකො. සමහර ඒවා වන්නේ අපි දැකලා වන්කේ දන්නවනේ. අපි දැකලා කමෙන්ට්ස් එකක් වැටෙනවා මලගයක් දැම්මත් මාලිමාවර ජයවිවා කියලා දාන කමෙන්ට්ස් එකක් දැකලා තියෙනවා. ඒව විතරක් නෙමෙයි. ඒ නෙමෙයි. ඒ දාන ක්ලිප් එක අනුව තමයි කමෙන්ට් එක වැටෙන්නේ. සමහර ඒවා විස්තර සහිතව ඒකට දක්වන ප්‍රචාර තියෙනවා. මම කියන්නේ ඒවත් කියවන්න. ඊළඟට මොකද්ද මේ තියෙන්නේ ඇවිල්ලා ඒ මොකක් හරි ඒගොල්ලොම දාගන්න පත්තරේක හරි ඒගොල්ලෝ කියන පත්තර කියවන තැනක හරි දාගෙන ගිහලා ඔක ටීවී එකේ පෙන්නලා ආයේ මේ පාර්ලිමේන්තුවේ දාගෙන කරන වැඩක්. හරි. දැන් ඔබ ආවේ ඔතනට නෙමෙයි. අර ගෝල් ෆේස් එකේ පිරෙව්වා ඡන්ද ප්‍රතිපල වෙනස් වුණානි කියලා. ඇත්ත අපි ගෝල් ෆේස් එකේ පිරෙව්වා 2019 ඡන්දෙට කලින්. හැබැයි කල්ප 2019 ජනාධිපතින තිබ්බනේ. 2020 මහ ඡන්දෙත් තිබ්බනේ. ප්‍රාදේශ සභා ඡන්දෙත් තිබ්බනේ. දැන් අපි ග්‍රවුන්ඩ් පුරවනවා දැන් ඡන්ද තියන්නේ ප්‍රාදේශ සභා ඡන්ද තිබ්බේ නෑ ජනාධිපතිවරණය තියන්න වෙනවා බැසිල්ලා ගේමක් ඔය ඉල්ල ඉන්නේ ජනාධිපතිවරණ කලින් මහ ඡන්ද තියන්න ඕනේ කියලා බැසිලි වචන වලින් කිව්වොත් එහෙම කෙලින්ම ජනාධිපතිවරණට ගියොත් මහ ඡන්දි හොදල යනවා ඒ කියන්නේ බැසිල් වගේ කෙනෙකුටත් අපට ඒ ප්‍රකාශයේ ඇතුලේ වෙන වාසිය ගැන නොසලකා එක කියන් සිද්දලා තින්නේ ඇයි? ඒ තරම් මේ ඡන්ද ප්‍රතිඵලය ගැන ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. මේක වෙනස්. ඉතිහාසය හැමදාම එකම ලෙසින් ලියවෙන්නේ නෑ වෙන්නේ නෑ. ඒ වගේම මීට දවස් කීපයකට කලින් දෙවර්ෂය සම්පූර්ණ කරපු අරගලය පිළිබඳව ඔය පාලකයෝ කවදාත් හිටියේ වැරදි තක්සේරුවක. ඉලක්කම් වලින් ප්‍රමාණයෙන් සහ ගුණයෙන් කියන කාරණා ඔක්කොගෙන. ඒගොල්ලෝ හිතුවේ නෑ මේ නමේ උදෙත් ගෝල් ෆේස් එකේ එකතු වෙලා හිටපු පොඩි කණ්ඩායම කියලා කියන්නේ නිකන් ඒගොල්ලන්ගේ වචන වල හැටියට මේක ගහලා එලවන්න පුළුවන් කණ්ඩායමක්. ඒගොල්ලෝ ගණන් හැදුවේ නෑ
ඒ ගෝල් ෆේස් එකේ වෙලා ඉතුලෙහිට පොඩි කණ්ඩායමත් එක්ක රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආධ්‍යාත්මික ලෙස බද්ධ වෙලා ඉන්නවයි කියලා. ඒකනේ ඔය ප්‍රතිඵලය ගන්න රිටර්න් එක හම්බුනේ. ඉතින් එහෙම තමයි ජනතාව වෙනස් වෙන්නේ. දැන් අපි බලන් ඉන්නේ මේ ප්‍රතිඵලය ඉලක්කම් වලින් ගන්න පුළුවන් මැතිවරණයකින්. ඉතින් අපි මෙච්චර විශ්වාසයෙන් කියන්නේ ඒකනේ. ජනාධිපතිවරණ තියන්න අනිවාර්යෙන් අනුර කුමාර සානායක ජයග්‍රහණය කළා පෙන්නනවා. ඉතින් මේ සියලු කාරණා එක්ක රටේ දේශපාලනය කියවා ගැනීම, තත්ත්වයන් අවබෝධ කර ගැනීම රටේ ජනතාව විරුවට බාර කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.